ඇතිවෙලා තිබෙන ගතවෙලා තියෙන තත්ත්වයනුව විශේෂයෙන්ම වෙළඳ පොලේ ඇතිවෙලා තියෙන සහල් මිල සම්බන්ධව අවධානය යොමු කරා. මේක අපි කැමැත්තෙන්ම කරන්න යන දෙයක් නෙමෙයි. නමුත් ජනතාවට තියෙන පීඩනය අඩු කිරීමට එක ආම්පාන්නයක් හැටියට, එහෙම නැත්නම් එක ක්‍රමවේදයක් හැටියට අපි කල්පනා කරා. මේ මොහොතේ හාල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ගැනීම අනායන කිරීම සඳහා. ඒ අනායන කිරීමේදී ක්‍රම කිහිපයක් සම්බන්ධව සැලකිල්ලට ලක් කරලා තියෙනවා. එකක් තමයි රජයෙන් රජයට එහෙම නැත්නම් G2G කියනවා ගෙන්න ගන්න පිළිවෙලක් තිබෙනවද කියලා බලනවා. එසේ නැත්නම් අනිකුත් ක්‍රමවලට යන්නට තීන්දුව කරලා තියෙනවා. කෙසේ වෙතත් හැකි ඉක්මනින් වැළඳ පොලට සම්බම ටොන් ලක්ෂයක් ගෙන එමේ වැඩපිළිවෙලට අවතීර්ණ වෙලා තියෙනවා. ප්‍රධාන වශයෙන්ම ඒ කරුණු දෙක තමයි මේ මොහොතේ විශේෂයෙන්ම පාරිභෝගිකයන් සහ ජනතාවට මේ කොවිඩ් වසංගතයත් එක්ක සහ ඒ ආශ්‍රිතව ඇති වෙලා තියෙන පීඩනයන් එක්ක තවදුරටත් කටයුතු කරන්න, එහෙම නැත්නම් යම් කිසි විදිහේ සහනදායි එහෙම නැත්නම් මිල හැසිරවීමේ වැඩපිළිවෙලකට රජය අවතීර්ණ වෙලා තිබෙනවා. ගෑස් මිල සම්බන්ධව මම හිතන්නේ පහුගිය කාල පරිච්ඡේදයේදීම විශාල සාකච්ඡාවක් තිබ්බයි සම්බන්ධව කතිකාවක් ඇති වුණා. ප්‍රධාන සැපයුම්කරු දෙපළම දිගින් දිගටම රුපියල් 400ක් 700ක් සහ 600ක් වැනි වැඩි කිරීමක් දිගින් දිගටම පාරිභෝගික අධිකාරියෙන් ඉල්ලා සිටියා. රජය ඒ සම්බන්ධව සවිස්තරව සමීක්ෂණයක් සහ ඒ සම්බන්ධව තියෙන ගණන් හිලව් සියලු ඉදිරිපත් කරත් පාරිභෝගික අධිකාරිය අවසාන වශයෙන් කිව්වේ 375 400ක පමණ වැඩි කිරීමක් යම් කිසි විදිහේ එකඟතාවයකට එන්නට පුළුවන් කියලා. ගරු ජනාධිපතිතුමත් කැබිනට් මණ්ඩලයත් ඒකමතිකව තීන්දු කරපු දෙයක් තමයි. මොනම හේතුවක් නිසාවත් මේ වෙලාවේ මේ තියෙන තත්ත්වය තුළ ඒ බරක් මේ රටේ සමස්ත ජනතාවට එහෙම නැත්නම් 130කට 35කට ආසන්න ප්‍රමාණයක් ගෑස් පරිභෝජනය කරනවා. ඒ සියලු ඒ කිසිම කෙනෙකුට එවැනි පීඩනයකට ලක් වෙන්න ඉඩ දෙන්න බෑ. රජයක් හැටියට යම් කිසි විදිහේ ඒ පීඩනය අපි රජය පැත්තෙන් බාර අරගෙන අවශ්‍ය කටයුතු කරන්න තීන්දු කරලා තියෙනවා. ඒ වගේම මෙම ගෑස් සමාගම් දෙක අතර තිබෙන යම් යම් සිදුවීම් සහ ඉදිරිපත් කරපු කරුණු කාරණා අනුව තීරණයක් අරගෙන තියෙනවා. මේ වෙනකොට එහි තියෙන හැකියාව සොයා බලන්න මේ ආයතන දෙකම ගෑස් ආනයන කිරීම සම්බන්ධව එක වැඩපිළිවෙලකට යන්න හැකියාවක් තිබේද කියලා. එක මුදල් අමාත්‍යාංශයත් තවත් ඊට සම්බන්ධ ආයතන කීපයක් සමග එකට අපි කියන ප්‍රොකියුමන්ට් එහෙම නැත්නම් ප්‍රසම්පාදන ක්‍රමවේදය අපිට එකට කරන්න පුළුවන්ද. ඒ හරහත් යම්කිසි මිල යම්කිසි විදිහේ කේබල් කිරීමක් කරලා අඩුවෙන් ගන්න පුළුවන්ද කියන වැඩපිළිවෙලට අවධානය යොමු වෙලා තිබෙනවා. වර්තමානයේ එක සහතිකයක් වෙන එක තමයි අපි කරන්නේ. රජයක් හැටියට අපේ මිල වැඩි කිරීමක් මේ වෙලාවේ මොන පාඩුවක් ලැබුවත් ඒ පාඩුව රජය යම් කිසි විදිහේ ක්‍රමවේදයක් තුළ හසුරුවා ගන්නට බලන අතරතුර මිල වැඩි කිරීමක් කරන්න කොහෙත්ම සූදානමක් නැහැ කියන එක මම ප්‍රකාශ කරනවා. අපේ න්ියුස් චැනල් එකේ අප්ඩේට්ස් එසෑනින් දැනගන්න චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් එකකුත් දාලා යාළුවන්ට බලන්න ෂෙයා කරන්න. ඒකම ළඟම තියෙන බෙල් අයිකන් එකත් ප්‍රෙස් කරන්න අමතක කරන්න එපා. එතකොට අපි දාන වීඩියෝ ඔයාලට ඉක්මනට බලන්න පුළුවන්.